බෝන් ගෙනම ිර න්තමරසිහ සිවිල් අයිතිවාසිකම් හමාන හිමිරකම් පිබඳ ක්‍රියකාරි ද මේ ශේෂ වීඩියෝක කරන්නේ සාමාන්‍ය පසුබිමක නෙමි. මම සාමාන්‍යයෙන් අපි ද මර්ධනය ගැ කතාරනවා මර්ධනය වෙන විදිිය ගන කතා කරන අපි මේ රනිල් රාජ පක්ෂගේම ැන කතා කරනවා හැබැයි තාමත් සමාජයේ මේ දේවල් හරියට රීඩ් කර ගැදනක සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නය පැන නැගී තිබි වෙනවා. විශේෂම කියන්නට ඕනේ අද මම මේ වීඩියෝකරන මොහොතේ. විශා මට විරුද්ධව කුමන්ත්‍රණ කාරී තත්ත්වයක් ක්‍රියාත්මක වෙමින් පවති නෝ. ඔගොළ දන්නවා පස්සු ගිය නොඇම්බර් මස විසි අට වෙනිදා. මට ප්‍රසිද්ධියයේ මැර ප්‍රහාරයක් එල්ල වෙන ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීින් රාශීයක් මැද්දේ ඒ ප්‍රහාරය එල්ලවීමට ඉඩ දෙෙනවා. අදරත් ඒ ප්‍රහාරය එල්ල කරපු කරන්නට අනුබලදීපු අය තාම නිදැල්ලේ පවතිනවා. නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නෑ. පොලිපතිවරයා පැමිල්ල ාරගෙන විර්ශණ කරන්න කිවත් ඒ කරෙනනෑ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ඉහල නිලධාරින් පහල නිධාරන්න ඉහල නිලධාරින් ඉදිරියේ එල්ල වෙච්ච මැර ප්‍රහාාරයට කිසිම යුක්තියක් නැති අවස්ථාවක මාවෙත දැන් මේ පසුගිය දින්න කීපේදී සිදුවීන් දාමයක් සිද්දුව වනා ඒ හරහමයින්ක් පැහැලිව කියනවා මට විරුද්ධව විශාල ගනය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ ලේසි පහස කුමන්ත්‍රණයක් නෙමෙයි. සිරන් තමර සිංහට රුද්ධව ඇයි කුමන්ත්‍රණයක් ක්‍රාත්මක වුණම මුක්කොද වෙන්නේ. ඔබ දන්න ඇති රනිල්රාජපක්ෂට රනිල්රජපක්ෂ කියන නම දැම්මෝ දශපාල වේදිකාවල නෙමයි. මගේ මාර්්‍යසාකච්ඡාවේ වේදිකාවේ. ඒ වගේ පාස්කු ප්‍රහාරය ගැන ගෝටාවය කතා කරන්න ආපුම. ඔය අකා කාලකන්නේ කොයකා මේ පාහර දේශපානය කරන්න එපා කියලා ගෝටාවට මම කි්ේ දෙදහස් දහනම මේ අගෝස්තුමාසේ. එතුට මුල ඉනම්, රාජ පක්ෂලාාව රීඩ් කරගෙන රාජ පක්ෂලාගේ සැලසුන් රීඩ් කරගෙන ඔබ හමුවේ ජනතාව තිබ්බ හැබයි දෙදස් දාහනම අගෝස්තුවල කිවවාම පහර දේශපාලනය මුකරණයකි පවා මුලු රටක්ම වගේ මට දොස්කිව්වා. හැබැයි මමද හරි ගෝට රහරි හනක ද ඔප්පු වෙලා ඉවරයි තේරුම් ගන්න මගේ මගින් තියෙන ප්‍රශ්නය රාජ පක්ෂල. රාජ පක්ෂලා රීඩ්රන ම අරගලය කරදදි අටට ඒ ගොල්ලොන්ගේ පිල්ලිද ඒ අරගල භූමිය ල් අපේ රටේ සැබෑලෙස දූෂණයට විරුද්ධෝ සට ඉදිරියට එනා කට්ටියයෝ කොටු කරන්න. උගුලක් කියන එක සම්බන්ධයෙන් මයි පලවෙෙනෙන් ගනාවරණය කරේ. මම එදා කිව්වා මම ඔයාර කලේ නායකේ කුුණානං එදා ඒ අවස්ථාව දරගල භූමිය නායකේ කුණන්න ම අරගල කරන්න ගත්තේ ඔයරගල එටට කලින්. එොට දෙදස් විසි දෙකගේ පටන්ග අරගල නායකේ කුණනාානං මමත් අද බසන්තගේ ප එකක් ඇතුල හමුණත් මගේ තියන සෞඛ්‍ය තත්්‍යත්ත එක්ක ම ජීතුන් අතරනෑ කියන ක ම මාධ්‍ය සාකච්චාවක් කිවවා දැක මට විද්ධ විශාල කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙන ඒගන විස්තර කොල්ොට ඉරිදින කේදී තේරුම් යයි ගන්න පුළුවන් වෙයි. ඒක පස්සේ අපි කතා කරමු. දැන්ඊීළඟට බලන්න රනිල් රීඩ් කරන්න. දැන් මේ රනිල් රාජපක්ෂ ඇවිල්ල පාර්ලිමේන්තුව කරන ප්‍රකාශය මේගේම එක අපි තේරුම් අරගනදත්තින්. මහින්ද රාජපක්ෂ මේ පැත්තෙන් තොත්ත බගාවෙනවා. මහින්ද රාජපක්ෂ ොත්ත බා තොත්්ත බාගේ තොත්තතව බාලා ලොකම තොත්ත බා වෙලා කියනවා. මැතිවරණය තියන්න බය මේක නැති කියලා මහින්ද රජපක්ෂ කියනවා මේ දැන්ම. දැම් මේ රනිල්ල පරදිනායි කියලා. රයි් ඒක හින්දා දැම් බලන්න ගේ එක දැම් බලන්න මහින්ද රාජපක්ෂ තමයි මැතිවරණයට ආදර හොඳ මිනිහවේගනෙනවා. රනිල් නරක මිනිහවේකනවා. ගේම් එක තේරුුණුන් ගන්න මෙවා ප්‍රීපලෑන් ක්‍රී සෙට් කරලා මේ ගරන ස්ක්‍රප් එකට කරන්න ගන්නේ. මෙවා පසුතලය පසුබිම සියලු ලේවල් ියල කරල කලින් සැට් කරල කරනදේවල්. අපි තරුන්ගන්න ඕනේ. අපි අපි දැන් මහින්ද බබාවෙනවා රනිල් චන්දය දෙන්නනති බාාවනවා මහින්ද චන්දය දෙන බාවෙනවා මේ පැත්තේ. අනි පැත්තට අපි දකිනවා ැ අපි දන්නවා දෙදැ මේ දඟති මතිවරණ කුමිසම දාාපු නිවේදනය පැදිව තියවා දෙසම්බර් අටනිද තමයි මේ තීරණය ගත්තේ දෙසම්බර් අටවෙනිට තීරණය. ඔන්න එනවා මාව මරර්ධනයකට ලක්වවෙන්න මාව ටවිුද්ධ විශාල කුමන්තරණය ක්‍රියාමකවීමට හේතුූමකද. නොම්බර් මසි සි අට වනිදදා මට ප්‍රහර එල්ල වුණට පසුදා, වීඩියෝ එක වෛරල්ගිය ඊට පසුදා මම IF එකට කෝල් කර ඒක මෙට නියෝජතයන්න එක විශාල සංවාධයක නියලුුණා හට පට වර්ශනං ඉදිරිපත් කරන්න. එහිදී ඒ නිලධාරීෙන් පිළිගත්තා ම කියන කාරණාවනි වැරදි. මොකද මම කිව්වේ මම කිව්වා ඕගොල්ලෝ මේ ආණ්ඩුවට කියලා තියෙන්න්න දේහින්ද තමයි මගේ ජීවිතේ නැතිවෙන්න ගියයේ පෙරේදා හො පෙරේදා. ඒහින්දා ඕගොල්ලොඒකට වග කියන්ඩ ඕන ඕගොල්ලො මේ විදියට මිනිස්සුන්ගේ විරෝධයක් නැති මිනිස්සුන්ගේ සහය තියන බවට තේරුම් යනවන ඕගොල්ලො මේකට අයෙ පේලාෞු්ක දෙන්න කැමති කියපු වචනහින්ද තමයි මේ ආ්ඩු මේ විදිර සිදුක කරන්නේ. ඒහින්දා මහත්මයානෙනි ඔබෙන් ඉල්ලා සිදන සෙකට්‍රි කතා කරේ ලේකම්වරයක්ම. මට මෙන්න මෙහෙම දෙයක්නකට ඕගොල්ලොයි වග කිය නොන මේ දේව සිදවෙන්නේ ඕගොල් කරුණා කරල මේ ආණ්ඩුවෙන් මැතිවරණයක් ඉල්ලා සිටන්න බල කරන්න කියනක ගොලො පිගත් අයි කාරනාව ගොල්ල බල යුතු කියෙන එක. ඒකෙේ නමු ීට පස්සෙ දෙසැම්බර් මාසට නිදා මතිවරණක මිසම රස්සෙලා තමයි මතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය මූි ීන්දුුවක ගන්න දෙසැම්බර් අටඉ. ැන් ිරද ර්නය වන හේතු තේරුම් ගන්න පුළුවන්ද මර්ධනයට හෝ කුමන්ත්‍රණකාරී ලෙස නිහඬක කිරීමේ වැෑම පවතින බවට කාරණාව ඔබට තේරුම්ගන්න පුලුවන්. දැන් හරි! එතකොට මේකට පැටලල් නන්න එතනදි දැන් අයම එකේ නියෝජිතීනුත් පැහැදිලුව මීට පෙරසිටම කියලා තිබුණා මැතිවරණයක් ජනමත විචාරණයක් අවශ්‍යයි. එහෙව එක ඇයි මේ රනිල් බායනැතුව කෑගහන්නේ මැතිවරණයක් තියයි කල්ඩාන මැතිවරන තිබෙන. ඉ අවසා නිානයේ දී කල් මැතිවරන ඇතිබෙන තිමත් කල් එතකට අපි මෙතන තවත් දෙයක් අපි තේරුම් ගරගත්තේ නෑ. මේක තමයි රනිල්ග ගේ එක රනිල්ල තේරුම් රණ ගැම වෙනද මුදලිගේ වස්තරිගේට නිදහස ලැබෙනවා. පටයේ පනතෙන් අයින් වෙලා විසිහතවෙෙන් නිදා ඉඳන් ජිනීවාවල සැසය පටන් ගන්න කලින් වසන්ත එලිය පටයේ ගැන කතාව බහ එකොට එහෙම අඩුවෙනවානේ. වසන්ත ඇතුළ තියාගෙන ජිනවා සම්ලුව පටගන්න ොට ොතන පත්තුවෙනන පත්තු වෙල්ල කොච්චරදක හිතාගන්නකො ඒ ඉන්න දැන් වසන්ධය එල්ලියේ නමුත් දැම් වසන්ත රීඩ් කල්ල දේන රනිල් ඊට වඩාහොඳද නේද. වසන්තට අපි අපි මේවෙලා මම අරගලේ නායකෙක් නෙමී හැබැයි අරගල කරන්න ගත්තේ ඔය ටරගන්න අරල රට වෙනුවෙන් අරගල කරන්න ගත්තේ දෙදස් පහලවටත් පෙර සිටත. එතකොට අපි රට ට. මෙ එකගේෙ වරදත් ති නොයි කියල දක්කේ දෙදස් පහලොත් පෙසිට හැබයි අපි කවමදාපත් ප්‍රචන්්ඩ වුණේ නෑ චිරන්තම රසිං ඕන තරං අරගල කල තිනවා පුල් ේ සෙල්මට්වේගේ පොලතීන්තානම අරකවේවා මේකවේවා පාරට බෑගෙන මිනිස්සුත්තෙක් අරගල කර තිෙනවා හැබැලයි කව දක්වත් අරගලයක ප්‍රචන්්ඩ උන්නේ නෑ මිනිස්සුංහ කුදලගෙන යන තත්තට අපි වැඩகලේ නෑ. පොලිසිය බැරිගේට්ඩ කත්ත එක්ක ගැටුනේ නෑ. වතුර කෑවිෙන් නෑ සිරන්තමරසිංහ මිනිස්සුද්දාගෙන. delante නිසුත් ක්ක නායකත්තය දක අරගල කරද්දී කවදක්කත් මම කරපු අරගලය කහෙම දෙයක් වුණේ නෑ මෙන්න මෙතනයි කතන්දර දැ වසන්ත මුදලිගේ වෙලනිර්දදාම වසන්තට ගරු කරනවා නමුත් වසන්ද මුදලිගේ ග හිල්ලා කෙලිම් මොකද කරන්නේ අර කාගේදෝ කටය තුළට යනවා මරගේ කටය තුල්ට හිල්ලා එයා වීරෙක් වෙනවා හැබැයි ඒ හරහා සමාජට යන පනිවිඩේ ඔහොමනමේගේ මෙහම තමයි වැඩ කරන්න ඕ ඒක සාම හොද පනි විදයක් ෙමේ වසන් මේ වසන් ලයිප. වසන්තතේරුන්ගන්න ඕනේ අපි රැඩිකල් වෙනවා වගේම අපේ දේවල් කළයුත්තේ රනිල් කියන කෙනාගේ රීඩින්නකට හා හිතල. යා බලාපොරොත්තු වෙනවා වසන්තමේ දේ ේවල් කරගනී කියලා ඒ ආකාරයෙන්ම වසන්තන්ත ගිහිල්ලා ඉතාමත් අපි කියන්න ප්‍රචන්ඩ සිදුවීමක් කියලා හැබැයි. ඒ වෙලාවේ ආණ්ඩුවට ඒක වාසිදාය කළ සර්ථක. ඒ කරන්න පුලුවන් විදිර භික්‍ෂන් වහන්සේ තරු භික්‍ෂූ වහන්සලම ගේ තුඩින් පයින්න දැන් අද මුළ ටම කින ඩිය එක මුලින්ම පෙනෙන වඩියක මේ උඩින්න්නන්න භික්ෂන්ල. ඒ මතය ඇති කරන්න අපිට ඉඩ දෙෙන්ට බෑ ඒ මතේ භික්ෂන් වහන්සලගේ ගරත්තේ ඒගොල්ලොන්ගේ හැසිරීමේසාංගිකත්ත ඒ ආකාරෙන් පවත්වා ගත්තේ නැත්තම් බෞද්ධ භික්‍ෂුව කරී නතාවක්. ත දගැන ලොක ප්‍ර්යක් ඇති වෙන්න පුළුව. ඒ හින්ද තමයි අපි කොයිුලාවෙත් කියන දැ මේ හරහා සිදුවීම මෙදා සිදුවීම හරහා. ඔබ හිතනවනං අමාත්‍යංශකට ගිහිල්ලා ඇතුල්ලලා ඇතුළ ඉඳගන වාඩිවෙලලා කෑගහල්ල මේ රටේ ප්‍රශ්නයක් විසදන්න පුුවන් කියලා. ඔබ ෆේල්. ඔබ ෆෙල් ඔබ විසනුම් බලා පපරොතොත්වෙෙන්නේ පාලකයන්ගේ අමාත්‍යංශකට ඇතුළට ගීල ඒ ඇතුළ රක් කරගෙනනම්. ඔබ ෆේල් අපිට මේ රටේ යගේ ප්‍ර්න පිදන් දායක ජනාතිපතිනෙ කෙලවනක ැන ම කකාර හැ ම එකෙත් ප්‍රච්ටත්ේ බිල්ඩි ත් කර ගනම අනුවත කරන්නේ නෑ අද දානුව කරන දන්නනුවතරන්නෙ නෑ ම හැබ රග නායකෙ වනේ නතියක ගැන ම සතුටුවක වෙලාවට හැබයි ප්‍රශ්නය තියෙන්නේ අපිට වසන්තට මේ වෙලාම තියෙනවා රීසෝසස් මම වසන්තක පුටුව හිටියන සපත්තුවල හිටියන. මම යන්න අමාත්තංශය ඇතුලට ගෙහිල. ද්ගෝසයයක් කරලා එතන නිකංගේල පොලිසත්ත ඩ ගඩටත්වෙන්න යනවනම් පලවෙනි දකරගන යන්න ේෙන්නේ මයනයකක් ම ලයි්දාාගන යනවා. සජීවීවදාගෙන යවා. පිරිස එමේ වැඩගත් කොටිස් නොට කොිට පන්සීය කරගන ගිහිත් ගියත් අන්තර්ගතය හරි නැත්නම් කතාකරන වි ඉදිරිපත්වන විදි වැරදිනම් වැඩක් නෑ එකක්නෙක් ගිහිල්ල හරියට ඉදිරි ඉදිරිපත් කල හරිදේ කතා කලා හරිවිදිට ටැකද කරන්න ඒක සාර්ථක වවා එකක? කාොට ක ප්‍රමාණය ප්‍රමිතිය නොවේ. ඇබැයි වසන්තක සපතු දෙ එකේ ම හිට යනම් මේ අවස්ථාව මංකරන්න ඔය දේනෙ ම යනවා කෙලිම් කොහටද මමයන ශ්‍රේෂ්ඨාධි කරණයයට. මයන අභාජනනාධකරණයෙන්. මයන ඊට පහලා අධිරනති. එතට මම ඒ හරහා මගේ තියෙන බලය මට දැබිල්ලත තියන සම්බන්ඩතා යොදාගෙන මම ඒ ප්‍රශ්නය විසදීම සඳහා අධිකරණ මේ ක්‍රියාවලයක්. යුක්තිසාගත ක්‍රතිියාවලයක් පටන් ගන්න. ඒකට සමගාමීව අපිට පුළුවන් පාරයේ සාමාන්‍ය ජනතාව විදියට විල්ලා අමහත්‍යංශේ ඉදිරිපිට විරෝධතාවක් කරලා ඒ ගැන අපි තවත් ඉදිරියට ගෙනියන්. ඒ අපි ැන ෝෂල් ප්‍රේක ප්‍රශ ගරූපයක් ැටිටයුතු කරඩුල හැබැයි එසේවුවත් අපි මේ දැඟ දැකපුදේ වසන්තට වේච්චදේ දැන්වසන්තාය ඇතුළ. ඒක මම ඒය මමන අනුමත. කරන්න නැසමාවෙන්න. මොකද ඔබ හිතනවන අමා්‍යංශවලට ගිහිල්ලා ඒ ඇතුළ කෑගහලා කූතියලා හෝ මොනහරි කරලා හෝ දල හෝ සාමකාමීන්න හෝ නැතුව හෝ මොනහරි කරලා හෝ ඔබ හිතනවන ඔබට මේ රටේ ප්‍රශ්නයක් කිිතගන්න පුළුවන් කියෙල්ලා එතන ලොකු ප්‍රශ්නයක් න මොකද යවා ිකොය ගොයින්ට ිය වික්ටිම් ඔබ ඔබ විද තේ බාට පත්න තින ප්‍රණ තන නිල්ධරන්ක ඔගොල හකිවයගේ ඒො නිර්ධාරෙන් කවර ඔො ගහන්නයි. ඊට පස්ස ොකද වෙන්නේ ඔබ නොකරපුදේකට ඔබට ඇතුල්ට යන්න වෙන තත්ත්වක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි මංකිව ්‍රීඩ් කරන්න ම් වසන්තව එළියට දාලා වෙච්චදේ මේ මම්මේ කියන්න. ඒහින්ද. අරගලයාය තේරුම් ග්ඩෝනි ක්‍රමවේදය ිරිස තිබුනම අර අපිට ඉන්දියන් ෆිල්ම්වල වගේ පාන්්ඩියෙන්ල වගේ තට්ටපට ලාලාලාලාලාලාලා ලාගන. අ චන්ඩියෝටික වගේ ඒ එහෙම බහින එක නෙමයි ක්‍රමවේදය. රනිල් එක්ක ගැටෙනකොට. ර් අපි ඒ තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ ඇනේ ගහන මට ඇනගහන්න හදනවා ඉතාමත් විශාල කුමන්ත්‍රණය කරහමමේ ගැන විස්තර පස්සෙ කියන්න. මේවෙලා මට ඔබලාගේ සහයෝග්‍ය අ වශයි. බොකද මේ මේ කුමන්ත්‍රණකාරි තත්ත්වය පරාජය කරගන්න ම්‍යයි. විශේෂයෙන්ම මට එල්ල වෙලා තියෙන තර්ජනයක් දෙදස් විසි එක එල්ලවෙච්ච තර්ජනයක්. අදටත් ඉස්මතු වෙන්න උත්සහ කරනවා වෙනත් ආකාරයගින් කියන එක තමයි මට පෙනෙනට තිීන්. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ අවස්ථාවේදී ඔබලාගේ සහය ම බලාපොරොත්තු වෙනවා ොකද මම විශාලලෙස ආර්ථිකව හිරවෙලා තියෙනවා මේ අධිකරන කටයුතු සඳහා. මේක මේ කුමන්ත්‍රණ කාරරි තත්ත්වය වලක්වා ගැන්නටට මට සල්ලින් නීතිජුරු කණ්ඩායන් කියම ඉන්නවා හැබ ඒ නීතිජුරු කණ්ඩායම් ඔවුන්ගේ වියදමින් දේවත් කරන්න මට බලාපොරොත්තුවවෙන්න බැහැ? යම් වියදමක් යනවා කොලලට යන අප දන්න ෆොටකොපිොල එක ගාන කියද කියලා අදේ එහින්ද මේ විදි අවාසනාවත තත්තකට ම පත්වෙලා තියනවා. ඒවගේම මං මේ අවස්ථාවක් කරගන්නවා මේ මේක තේරුන්ගන්න අපේ රටේ මේ සිදුවමින් පවතින්නේ ජනතාව මුලාකිරීමක් වගේම ජනතාවට කියනවා දැන් ඔක්කොම හරියාගෙන එන්නේ දැ මොනාද හරිගේ කිය දැන් පාස්කු ප්‍රහාරයකින මාතෘකාව අද සම්පූර්ණෙන් යට ගිල්. මොකද හේතුව අපි දැන් වෙනත් අර්බුද පාලකයෝ. හැමදාම කර එක අර්බුදයක් වහන්න තවර්බුදයක් ඇති කරා, පාස්කු ප්‍රහාරය වහන්න ඊට වඩා විශාල අර්බුදයක් ඇතිකරා හැබැයි මොනර්බුද මොනවිදියට විසිඳ ගත්තත් මේ අර්බුදුුවලට මොනාකාරෙන් විසිදුන් තිබත්, පාස්කු ප්‍රහාාරයටි යක්තිය කියන දේට විසඳුම කියන එක බර පතල දෙයක් බවට පත්වෙලා තින. ඒහින්දා. ජනතාව තේරුම් ගන්න ඕනි දැන් ම මම අරගල කරදදි මගේ අරගල අපි පටන්ගරන්න කොට මූලිකර්ගලයක් වන්කර ප්‍රසිද්ධිය දෙදස් පහල ේ හෙල්මට ප්‍ර්න ගන කත්තා කරදදි. හෙල්මට ප්‍රශ්න විසිඳගන්න මම යතුරු පැදිකරුවන්ගේ සගම සභාපති හැටියට ඒ ගන විතරක් කතා කරලා යනකොට මට තේරුුණ සමාජයේ තුවරණයක් නෑ. සමාජයේ තුවරණයක් නෑ මොකොද ඒ මාතෘකාව තනි මාතෘකාවක් හැටියට මේ ප්‍රශ්නය විසිඳන්න තුවරණයක් ගණ්ඩ බෑ. එතකොට අපේරක්. පාස්කු ප්‍රහාරයට යුක්තිය කියන මාතෘකාව විසදීමට යුක්තටු කරගැනීමට ප්‍රබලම ක්‍රමවේදය වෙන්නේ. මේ රටේ සීමාවෙන් එහාට ගිහිල්ලා. එතනින් මන් කියන්න දැම්ම ජනීව ගිල්ල යුවෙන් එකට කියැ කියල ොඩ යක්තතු වේ කියලා. ඒ අපිට ගිහිල්ලා ඇවිල්ල කතා කරලා එන්න හොඳයි. නමුත් ප්‍රබලත්වය ඇතිවෙන්නේ ඊට වඩා විශාල මාතෘකා කතා කරන අයලවා. එක්කෝ අපිඒ තැට ගිහිල්ලා. ඒ වේදිකාවේ ඉහල ජාත්‍යන්තර වේදිකාවඉහලපු ගැන සත්‍ය කතා කරන්නට පටන් ගන. දැන් අවසනා අවාසනාවන්ත ලෙසමට කියන්නට නොමෙහිෙම. දෙදදා විසිියකේ දෙසැම්බර් මාසේ තිස්සෙක් කෙනෙදක් ගෝටාපයයි පස්කුර මහින්දයි පස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා මම පැමිණිල්ල කරලාතියන දෙදශ විසිකගේ දෙෙ සැම්බර් මාසි තිස්සේක. හැබැයි අද වෙනක ඒක. භාග කරලනෑ පොලිසිය විභාග කරලනෑ පමණක් නොව මොකදද. මේ කටයුත්ත අපි දක්කිනව පස්කු ප්‍රහට යුක්තය වෙනුවෙන් හඩායම් රාශියකින්නවා එකද හඩායමකින්වත් තාමත් මගෙන් ඇවිල්ල කියලනෑ චිරන්ත අපි අං ඕක ගෙහිල්ලා අභ්‍යාජනාධ කරණේ නඩුවත්්දාමම් කියලා. ඉති මට සිද්ධ වෙලාතියෙන්නේ ඒ සඳහත් පුද්ගලකෙ වීේද ඒම හෝ අන්‍යාකාරයෙන් මිනිසුන්ගෙන් හිංා කාල හරි සල්ලි හොයාගන සල්ලිගෙවල හරි ඒකට අභ්‍යාජනාධිකරණයට අන්න වෙනවා ඒ විමර්ශනය කරවන්න අවසනමතත්තේ මයික්කිස්රට කෑහන ඕ තරන්ටි යක්තියව වෙනුවෙන් ෑහ ෝ රට හැ ිරන්තම සිහධදාපු පැමිල් මහින්ද ගෝට විරුද්ධ පස්කු ප්‍රහරට දවදපු පමිණිල්ල සම්බන්ධයෙන් අධිකරනට යන්න කවුරුත් ස්රහට එන්නේ නෑ. දෙද ශියේක ද ැබ ස තිස්සක්කෙන් අපපු දව සිදම වංෝගන හතා කරන දංඟ පීන්න දදාා විසිතු වසරේ යුක්තේටතු කරගැීම සඳහා උනන්දුව චිරන්තමර සිංහට තමයි දැං න්නවෙන් උසාාවියයට. ති මේක ආවාසානමත තත්වයක් මේක යුක්තීටු කරගනීමට ඇඟිල්ල පෙන්න්නලා. පෙන්නල දුන්නම මෙන්න මේ මිනිියගේ ඒකට විරුද්ධව සම්බන්ධයගේල විමර්ශණයක් කරගන්න. විමර්ශණයක් කරගන්න. අවශ්‍ය නියෝගකන්න අධිකරණරයන්න කවරෘත්ති ඉදිරිපත්වෙලනෑ අද වෙනකා මයික ස්රලාපිට කතා කරන්න. බොහෝසයින් පිරිස් ගොඩාක්කින්න. ඒකයි අතාර්යේ මම ඒකයි ගොක්ව මගේ නීතිීගඥ කණඩාෑමක් මතතියගේ මාතක් සසුුව ච්ච ීඥ කණඩායමකින්න අද එනෙ අරගල දස් පහලවටත් කලින් ඉඳන් කරන අරගලවලදන්න. ඒ නීතෙකඥ ක්ඩායමේ ගස්තුව යැන්න ඒගොල්ොන්ගේ වියද හරිගෙවලා ඒගොල්ොන්ගේ ඒ කොවල යන ගා හරි වෙලා ම ඒගොල්ොත්ත එෙක යන්න උත්ස කරන්න මෙන්නම කරණය නිසයි. මොකද මයිකිසරා කත්තා කරට පොේත් බින්ම්පොලොව වැඩ කරන්නගයාම ලොකු ප්‍රශ්න ගොඩයි. ම කියන්න න මොෙලින් කියන කාටර රිදන්න පුුවන් අවුල්ියන්න පුල යතාර්ථ කතාවක. හරි ගොඩක්කාය කාසනෑ චිතන්තමර සිංහ කියන නම ශ්‍රෂ්ඨාධි කරනය නඩුවක පෙත්සම්කරු හැට එෙනවට. චිරන්ත පොරක් වෙනවට කැමතිනෑ යියි. මේ සිිස්ටම් එකට මම මං කාර්තෙක්කවත් වැඩ කරන්නේ නෑ. පැටුගාමින්නෙක් කත්න අන්ුකු මාරලායක්කත් නෑ සජබයක්කත් නෑ. ජේවිප් කවුද පහොට්ටු එක්කත් නෑ කුඩා පක්ෂ එක්කත් නෑ ඉතිං මගෙන් කාටවත් මාව උත්සයවයි කියලා කාටවත් සැතක්වෙන්නේ. ඉතිං ඉන්ට්‍රප්‍රනනාවා ලයිව එක කොහොම හරි මම හොයන්නේ පාස්කු ප්‍රහරටි යුක්තිය මිසක් කාගෙවත් කණ්ඩායම් හෝ පුද්ගලීින් තවත් පුද්ගලින් උඩට උත්සන නෙමෙයි දෙදා සිිය එකේ දෙ සැම්බර මාසි තිස්සෙක් වවෙනි දා ගෝටාබේටයි මහිදටයි විරද්ධ ව එකකළ බලයි නෙද. ක පාට සබන්ධය කිය පැමිල්ලදන්න අන්න එන්න වම කියය දෙනෙක් ැද කියන මගේ හද ක්ෂියයත් ඒ ොල්ො හර ක්ෂය න්න න ඉදිරි පපත්තුනනන්චිරන්ත පැමිල්ලදානන්න තැනට හරින්න ීවියකට பேේ රින්න ආවනෑ මට ගිහිල්ලා තනියම පැමිණිල්ලදාන්න වෙච්ච පැමිණිල් ලක්ගේේක. ඇැබැයි ඒ හින්දම කාරද මකදේ සිදුවෙන් කියනක ඔබල තේරුගන්න ැ කවුවර ගොඩක්වෙලාට මේ බලනෑත්ම මේක බලනයිට ද දාද වෙන්ඩෝන ඔ ලාගෙන ඉන්නවාමේක ඒ අදැන් බලාපොරොත්තු වන දැං චිරන්තමර සිංහන බයවෙලා අඩාගන කාගහරිගාවේ ඇයි කියලා. එහෙමනයි යන්න එහින්දා ඔය කරන කුමන්ත්‍රණය රෝල් කරලා තියල වාඩිවන්න. එහෙම එකට විරුද්ධ කරන කුමන්ත්‍රණේ. රෝල් කරලා තියල වාඩිවෙන්. ඒහන ද සීරු දෙනට සුබ දවසක් ප්‍රපාථන කරනවා ආදරය අරගලය ජයවෙලා ජයවේවා ආදරය අරගලය ප්‍රේමයේ අරගලය ඒ ආකාරයෙන් පවත්තගෙන ප්‍රචන්්ඩත්වයට නොගොස් අවශ්‍ය අප කුළුණු තුනින් ව්‍යවස්ථාදායක විදහයක අධිකරණය. මේ තුනෙන් මොනහරිආකාරයෙන් කටයුතු කරන්න උපරේ මුත්සාහ කරන්න ඒක ඔබෙත් මගෙත. Vaga aqui.